ඉතින් කොහමාරි ඉම්ලගේ නලවලි ගීතය අහගෙන ඉඳලා සොනාලි කියනවා අනේ නැන්දේ මේ කටහඬ අපිට ඇහෙන්නේ ගේ ඇතුලෙන්නේ ඒ ඇසේ ගොවින් බාපට ඉම්ලගේ කටහඬ හරිම හොරු පුරුදුයි මේ කටහඬ මං කොහෙදද අහලා තියෙන්නේ මට ඒගෙන මතකයක් නැතේ හැබැයි එකපාරටම ගොවින් බාපට මතක් වෙනවා ඔහු කියනවා අම්මේ ඔයාට මතකද ජෝරි මහත්තයාගේ ගෙදර අපේ අගස්ත්‍යාගේ එන්ගේජ්මන්ට් එක තිබුණේ ඉඳා එතනට කෙනෙක් ඇවිල්ලා හිටියා නේද සින් කරන්න මේ යන්නේ ඒ කෙනාගේ කටහඬනේ එම්ලා තාම නලවල ගියා කියන ගමන් ඉන්නේ ආච්චි අම්මා නම් මේ කටහඬට කැමති වෙලා ඉන්නේ ඇයි අනෝ ඇත්තටම මේ කවුරු වෙන්න පුළුවන්ද අල්කයි සොනාලිය දෙන්න නම් කේන්තියෙන් මෙතනින් යනවා කොහමරි එවනකොට ආශිත නිඳ ගිහිල්ලා අල්කයි සොනාලිය දෙන්න කේන්තියෙන් එනවා අගසයට පේනවා ඇතින්ද කෙන ඔහු කල්පනා කරනවා අනේ දෙවියනේ මේ බාර්ගල් ඇයි මට මේ තරම් කරදර කරන්නේ මේ බාර්ගල් නම් ඇත්තටම මෝඩියා ඒ ඇසේ ගෙදර ගියපු නයෝනිකා ජෝරි ඇඳවටට වැටිලා හොඳට මඩන ගමන් ඉන්නේ සිද්ධ වෙච්ච දේ ගැන ඒ ගොඩක් පසුතැවෙනවා එක පාරට ඇගාවට කෙනෙක් ඇවිල්ලා ඇගේ අලුවටින් අත තියනවා නයෝනිකා හැල බලනකොට මේ ඇවිල්ලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි ඇගේ ආච්චි අම්මා නයෝනිකා ආච්චි අම්මව වැළඳ ගන්නවා ඒ වගේම අඬනවා ඇය උත්සාහ කරනවා නයෝනිකාගේ හිත හදන්න ආච්චි අම්මා කියනවා මගේ මැනිකට ලොකු වැරැද්දක් සිද්ධ වුණේ ඒ වගේම ඇය කියනවා චෞත්‍රි ෆැමිලි එකේ සහෝදරයන් අතර තියෙන අනවශ්‍ය ප්‍රශ්න නිසා අන්තිමට මගේ දුවට තමයි එයාගේ ජීවිතේ හොඳම දවස විනාශ කරගන්න සිද්ධ වුණේ අන්තිමට යා ලැංගිලා දෙකරේ මගේ දුවට මිසිස් ජෝරිත් කියනවා අම්මේ එයාලා ඒ කරේ අපේ පවුලට ලොකු අගෞරවයක් ලොකු වැරැද්දක් ඒ අක්කයි මල්ලි දෙන්න සෙල්ලම් කරේ මගේ දුවගේ ජීවිතෙත් එක්ක බලන්න මගේ දුවට වෙලා තියෙන දේ ආච්චි අම්මා කියනවා අපි මේ කිසි දෙයක් කලින් දැනගෙන හිටියේ නෑනේ කොමාරි නයනිකාට මතක් වෙනවා ඇය දරුව නැති කරපු වෙලාවදී සොනාලි කියපු දේ මේක නැගේ පවුලේ කට්ටිය එහෙම දැනගත්තොත් මීට වැඩිය ගොඩක් ලොකු දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා ආච්චි අම්මා කියනවා නයනිකාට පොතේ අපිට එක දවසක් යනකම් අපේ ගෙදර ගිහිල්ලා එමු එහෙම ලවදී නයනිකා අහනවා ආච්චි අම්මේ සාමාන්‍යයෙන් කසාදයක් වුණාට පස්සේ දුව ගෙදර අතහැරලා දාලා මාත්‍යාගේ ගෙදරට යනවා ඒත් මගේ කසාද වෙන්නේ නැතුවම මං ඇයි ගෙදර අතහැරලා දාලා යන්නේ සමාජ මිනිසු කියන කතා නිසාද එතකොට නෑනකගේ අම්මා කියනවා අනේ දුවේ අපි හැමෝම දන්නවා ඔයාගේ අතේ කිසිම වැරැද්දක් නෑ කියලා හැබැයි අපි හිතන විදිහට නෙමෙයි මේ ලෝකේ ඉන්න මිනිස්සු හිතන්නේ එයාලා හිතන්නේ වැරැද්ද තියෙන්නේ ඔයා ගාව කියලා කවුද අපි කියන දේවල් තේරුම් ගන්නෙ අපි කියන දේවල් වලට අහුම්කම් දෙන්නේ කවුද පුතේ නෑනකගේ තාත්තා තවෙලා කියනවා පුතේ මේක හොඳ තීරණයක් ඔයා අම්මත් එක්ක යන්න අම්මා හෙන් ඔයාට හොඳ පිරිමි ළමයෙක්ව බලාවේ ඔයාගේ කසාදය පහු සෙද්ද වුණාට පස්සේ හැම දෙයක්ම හරියාවේ නයනිකා කේන්තියෙන් අහනවා තාත්තගේ ඇයි මේ කසාදයක් ගැන ආයෙ ආයෙ කියවන්නේ මොකද මේකේ තේරුම මම බෝනික්ෙක් නෙමෙයිනේ ඒක මිනිස්සෙක් මාව රිජෙක්ට් කරාට පස්සේ තව මිනිස්සෙක් ගාවට යන්න ඔයාලා බය වෙන්න එපා මම මේකේ අතරල දාලා යන්නම් හැබැයි මට මගේ ජීවිතේ මට ඕන විදිහට තීරණ ගන්න ඉඩ දෙන්න මගේ ජීවිතෙත් එක මේ විදිහට සෙල්ලම් කරන්න හදන්න එපා ඒ විදිහට කේන්තියෙන් කතා කරලා තමයි මෙතනින් යන්නේ ඒ ඇසේ ආශිත නිඳ කැපෙන නිසා බල්බල් ෆෝන් එක අරගෙන එම්ලගෙන් අහනවා ඒ ඔයා මේ වෙන තැනක වැඩ කරනවත් ගියද වෙන බාරයක වැඩ කරනවද එම්ල උත්තර දෙන්න කලින් එක පාටව මෙතනට අගස්ත එනවා අගස්ත වෙලාගේ ෆෝන් එක උදුරලා ගන්නවා අගස්ත එම්ලට කියනවා මං කියන දේ පැහැදිලිව අහගන්න මේ ගෙදර බාර එකක් නෙමෙයි ඔයා ඔයාගේ කස්ටමර්ස්ලට සින් කරන්න තරම් එක පාටව මෙතනට අල්කයි සොනාලි දෙන්නත් එනවා අල්ක අහනවා එම්ලගෙන් ඔයාට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ මේ ගෙදර නිකන් හරියට බාර එකක් වගේ සින් කරන්න ඔයා මේ ගෙදර ලේලි අදයි ඔයා මේ ගෙදරට ආවේ ඒ වෙලාවේදී අගස්ත්‍යා ඉම්ලි වෙනුවෙන් කතා කරනවා ඔහු කියනවා ඇත්තටම කුඩම් මේ ඉම්ලි එහෙම සින් කරේ නෑ එයා මේ නැලවිල ගියක් ඇහුවා ඒ එයාගේ අම්මා යා වෙනුවෙන් කියපු එකක් ඉම්ලිට එයාගේ අම්මව ගොඩක් මිස් වෙනවලු ඒ නිසා තමයි යා එහෙම එයාගේ අම්මගේ නැලවිල ගියකට අහුම්කම් දීලා තියෙන්නේ ඉතින් ඉම්ලි නම් ඉන්නේ ගොඩක් බය වෙලා අගස්ත්‍යා පහු ඉම්ලිගෙන් අහනවා මම හරි නේද ඉම්ලි ඉම්ලි අගස්ත්‍යාගේ මොන දිහා බලනවා අගස්ත්‍යා කියනවා හැබැයි ඔයා අපහු මේ වරද්ද කරන්න බෑ මේක චෞත්‍රි මන්දිරය මේකෙතර හොම දේවල් ආයේ සිද්ධ වෙන්න බෑ සින්දු කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි ඒ වෙලාවේදී ගෝවින්ද බාප්පා අහනවා පොතේ අගස්ත්‍යා ඔයාගේ බාප්පත් සින්දු කියනවා එතකොට මාත් ඒ තරම් හොඳ මිනිහෙක් නෙමෙයි කියලාද ඔයා කිව්වේ සින්දු කියන එක වැරැද්දක් වගේ ඔයා කතා කරේ එතකොට මාත් කරන්නේ වැරැද්දා එහෙමනේ අගස්ත්‍යා කියනවා බාපේ නැහැ නෑ මම හැම දෙයක් අදහස් කරේ නැහැ
बापा के नो हाय थिंग इमली सिंधु के वो हम इमली सिंधु के वो हम एक को मत वेरे तक ने आने को या होया के बिरिंद ते कथा करने विधि हद में होया के बिरिंद आज हम तिमली गवटा वेला के नो अबे पोता ओया हम मेघ दरट ले लिया के दिया टेक कर गिना हुआ दंग मेघ दर ओया टाटा इते ओया मेघ दर बला करनो ने एक ओया के वाक कीमा इमली ओलो वन नो एक कथा वेट ए आसे बुल बुलो ही पालो ने अंदाज देने एक तो वेला आशु बाले मवा के अहर वनो होंदर मन इंद गे हिट पु पोदी एक हाँ मैं आला बाले महर वनो अहर वाला हनो ए किए नो इमली कोहे दिन ने अहर उनका मामा आशु के कटिंग पिटो वेने इम्मा कोहे देखिए ना बुल बुल किए नो एक हाँ ना तमाय तमों ठापे फोन ने कदों ने मिचर वेला इमली ते का कथा कराने दंग किए नो इमली कोहे दिन ने कोमारे आशु महत्य कल्पना कला बाला किए नो मत है ना सेरटम खाली लॉलीपॉप पे काक देना दोरारे के ना मेतन टेन ने मामा के इंतिह मेतन टवे लहानो मुकादे तमुला देना मेतन टवे ना कराने भल्लो के नो नने मुकुद कराने आशु एक बार टम अन्नाने पटांगा नो अन्नाने के नो मामे बोल बोल लगा ही पल्लो ने अंदाय देना मावा बाय करने वा बोल बोल के नो नने थाते ने मैं आमे बोरु किया ने पालत गोदंग घा के नो नैना डे टू महत्या एहम देख ने आप ही हेम करे ने लाले पापे का खाने का मामा आशु महत्या बरो टांडे ने वा मामा हानो थमुल्ला देन नटा मामा क्यों ही गेंदरे आने के लाने इध दम मुखद में करने बोल बोल के नो ताते आप ही मैं हुए आशु गेंग इमले को हेद के ला वितर आए मैं तन टापो नस पहला देन नटा के नो दंग आशु टा आप ही रेस्ट कराने इध देन नोने एने सोया ले लिया टेन प्लेस යනක මම බොල්බොල් දොර ගාවෙන්දගෙන පිටිපස හැරලා බැලුවාම ආශු බොරුවට අර ලොලිපොප් එක දික් කරනවා බොල්බොල්ට ඉතින් තවත් කේන්ති එයාසේ ඉම්ලේ අගස්තිය දෙන්න කාමරේ ඇතුළට ගිහලා අගස්තිය කාමරේ දොර ලොක් කරනවා ඉම්ලේ බය වෙලා වගේ තමයි පිටිපස හැරලා බලන්නේ අය අගස්තිය ගාවට ඇවිල්ලා ගොත ගග අහනවා මේ මොකද කරේ එතකොට අගස්තිය ඉම්ලේගෙන් අහනවා ඔයා මොකද කරේ මතක තියාගන්න මේක මගේ ගෙදර ඔයාට මේ හිතන හිතන වෙලාවල් වලට මෙතන සින්දු කියන්න බෑ ඒක මතක තියාගන්න ඉම්ලිත් අගස්තයට බනිනවා මං දන්නවා මේක ඔයාගේ ගෙදර කියලා එහෙමයි කියලා මං දැන් ඔයාට ඕන විදිහටම මෙතන ඉන්න ඕනේ දැන් අතක ඉතින් දෙකින් දෙකට මාකේ කරගන්නවා ඉම්ලි කියනවා මට මේ තේරුම් ගන්න බැරි ඔයාගේ පවුල හැමෝම මං කියන්නේ බාප්පා ඇරුණාම අනෙක් හැමෝම සංගීතෙත් එක්ක ලොකු හතුරුකමක් තියාගෙන දින්නේ ඇයි යාලා සංගීතයට ඔය තරම් අකමැති අගස්තයටත් මතක වෙනවා ඔහුගේ පොඩි කාලේ ඔහුගේ අම්මත් බාරයක සින්දු කියපු කෙනෙක් නේ සොනාලිගේ අම්මා ඔහුට දෙගෙන් දෙකටම අපහාස කරපු දෙයක් මතක් වෙනවා ඔහු අර නැට් අර බාරයක සින්දු කියන වැදගත්කමකට නැති කෙනාගේ පුතා කියලා ඔහුට අගෞරව කරපු දෙය ඒ හැමදේම අගස්තයට මතක් වෙනවා ඔහුගේ අම්මා අල්කගේ මහත්තයාව අල්ලගත කියලා නිතර නිතර අල්ක චෝදනා කරපු විදිහත් ඔහුට මතක් වෙනවා අගස්තය අස්නේකට රතු කරගෙන නිශ්ශබ්ද වෙන්නකොට එමෙල ළඟට වෙලා අහනවා දැන් මොකද මේ වෙලා තියෙන්නේ ඔයා කොහෙද අතුර දාන්නුනේ අගස්තය කේන්තියෙන් කියනවා මං ඔයාට සල්ලි දුන්නේ මගේ බොරු බිරිඳ විදිහට රඟපාන්න මේක බොරු කසාදයක් විතරයි එහෙම නැත්නම් ඔයාට මෙතන සින්දු කියන්නේ මං සල්ලි දුන්නේ නැහැ ඇයි හැම වාරකම එකම ප්‍රශ්නේ අහන්නේ මගේ පවුලේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඔයාට අයිතියක් නැහැ ඒක මතක තියාගන්න ඔයා මේ ගෙදර ඉන්න තාකල් මට ඕන විදිහට ඉන්න ඕනේ ඒ වගේම මගේ ඔඩස් වලට ඔයා එකඟ වෙන්න ඕනේ ඉම්ලි කියනවා නැහැ ඔයා කියන කිසි දෙයක් මං අහන්නේ නැහැ මේක බොරු කසාදයක්නේ මං ඔයාගේ බිරිඳුනේ බොරුවට ඔයා මගේ සැමියුනේත් බොරුවට ඒත් ඉතින් අගස්තය අත් දෙකක් බැඳගෙන කියනවා හැබැයි මං ඔයාට සල්ලි දෙන තාකල් ඔයාට සිද්ධ වෙනවා මම කියන දේ අහන්න බොරුවට හරි දැන් ඔයා චෞත්‍රි ෆැමිලි එකේ ලේලි එනිසා ප්ලීස් මෙතන බාර් ගර්ල් කෙනෙක් වගේ හැසිරෙන එක නවත්තන්න ඔයාට මේ ගෙදර ආපහු සින්දු කියන්න බෑ අන්න ඒක හොඳට මතක තියාගන්න හැබැයි ඉතින් ඉම්ලෙත් අගස්සයට දෙවෙනි නෑ අය අගස්සයට අභියෝග කරනවා ඔහුට පුළුවන් කමක් තියෙනවා නම් අය සින්දු කියන එක නවත්තන්න කියනවා මොකද සංගීතය කියන්නේ හරියට ඇයට දෙවියන්ට කරන පූජාවක් වගේ අය කවදාවත් ඇගේ පූජාව නවත්තන්නේ නෑ කියනවා පුළුවන් කමක් තියෙනවා නම් ඔහුට ඒක නවත්තලා පෙන්නන්න කියනවා
දැනට දෙනා කේන්තියන් තමයි අලදෙන දිහා බලාගෙන ඉන්නේ බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා